සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. 1879 දී ජේම්ස් මරේ කියලා කෙනෙකු බඳවාගෙන ලැබුවා ది ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ඩික්ෂනරි හෙවත් ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ සංස්කාරකවරයා විදියට. ඔහු උසස් අධ්‍යාපනය ලබලා තිබෙන සුළුෙන් උනත් දීමනසහිත භාෂාවේදී කුණා. ඔහු මුලින්ම කළේ ලෝකේ පුරාම සිටින ස්වේච්ඡා සේවකයන් බොහෝ ගණනක් බඳවා ගැනීමයි. ඔවුන්ගේ රාජකාරිය උනේ පුළුල් ලෙස කියවීමේ යෙදෙමින් නම් කරන ලද වචනවල විවිධ තේරුම් සහ ව්‍යවහාරයන් මරේ වෙත දන්වා ඇවීමයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය තුළ භාෂා ශාස්ත්‍රඥයන් කුඩා කණ්ඩායමක් විසින් ඒවා ලැයිස්තුගත කරලා ඔවුන්ට ලැබුණු අර්ථ දැක්වීම් අවශ්‍ය පරිදි සංස්කරණය කරනු ලැබුවා. මර විසින් කරන ලද අති විශිෂ්ට සේවයට උපහාර වශයෙන් බ්‍රිතාන්‍ය මහරජන විසින් ඔහුව නයිට් නමුනාමකින් පුදනු ලැබුවා. ඊට අමතරව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක්ද පිරිනමනු ලැබුවා. අද වෙළුම් 20කින් යුක්ත වූ ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය ලෝකයේ තිබෙන ඉතාම නිවැරදි සහ වඩාත්ම විස්තරාත්මක ශබ්දකෝෂයක් ලෙස පිළිගනු ලබනවා. මර විසින් වචනවල නිවැරදිම අර්ථ දැක්වීම ඉදිරිපත් කිරීම ගැන සිතද්දී මතකට එන්නේ පාවුල්තුමා එපිස සභාවේ තරුණ දේවසේවකයෙකුණු තිමෝතිට ලියා යවා තිබෙන කොටසකුයි. 2 තිමෝති 2:15 තියෙන විදිහට කිව්වොත් සැබෑවේ වචනය හරියාකාර පහදා දෙන්නා වූ ලැජ්ජාවෙන්ට ඕනා නැත්තා වූ වැඩකාරයෙක්ව දෙවියන් වහන්සේට ඒත් වුණා වූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහ කරපන්න. මෙතන හරියාකාර පහදා දෙන්නා වූ කියලා සිංහලෙන් පරිවර්තනය කළ තිබුණත් ඒක ඉංග්‍රීසි පරිවර්තනය තියෙන්නේ රයිට්ලි ඩිවයිඩින් කියලායි. මේ කොටස මුල් ග්‍රීක පිටපත්‍රය යොදලා තියෙන්නේ ගොඩනැගිල්ලක් සාධන විට එක් එක් ස්ථානට කෙලින්ම ෆිට් වෙන්න හරියටම ප්‍රමාණයට ගල් කැපීම හඳුන්වන්න පාවිච්චි කරන වචන ආශ්‍රය කරගෙනයි. දේවචනයේ නිවැරදිම අර්ථ දැක්වීම ලබා ගැනීමට වචනවල ව්‍යවහාර කර තිබෙන හරිම යෙදුම දැන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අපි හැම විටම ශුද්ධ බයිබලයේ පවසන දෙයි එහි තේරුමයි දෙකම ගැන ගැඹුරින් සැලකිල්ල දැක්වීමට කටයුතු කරමු. අපි ආඥා කරන ප්‍රේමණීය දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ සැබෑවේ වචනේ හරියාකාර තේරුම් ගැනීමටත් ඒ අන් අයට හරියාකාර පහදා දීමටත් අපට ප්‍රඥාවද මඟ පෙන්වීමද ලබා දුනු මැනව. ආමෙන්.